විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගි ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති තුලින් මුලින්ම අවධානය සිරස්තල වෙත මැලේසියාවෙන් ගිනාපු විෂ පොල් තෙල් යලිත් මැලේසියාවටම සංචාරක ක්ෂේත්‍රේ නංවන්න අලුතින් අධිකාරියක් දඹුල්ල ගල්කිරියාගම මාර්ගයේදී ඇලට පෙරළුණු බස් රථය වන විනාශය ගැන කරුණු විමසන්න නීතිපති වන සංරක්ෂණයේකින් පයි කොංගෝවේ තුනෙන් එකක් දෙඩි ආහාර අර්බුදයක මහත් ආందోళනයකට ලක්වුණු පිළිකාකාරක පොල් තෙල් තොගය ප්‍රති අපනයනය කරන්න මේ වෙනකොට පියවර අරන් තියෙනවා කටාන රිෆයිනරි සමාගම මගින් ආනයනය කර තිබූ පිළිකාකාරක සහිත තෙල් මෙට්‍රික් ටොන් 105ක් ප්‍රති අපනයනය සඳහා ශ්‍රී ලංකා වරායේ පිටවීමේ පර්යන්තයේ වෙත අද භාර දෙනු ලැබුවා මෙම තෙල් තොගයේ රැගෙන යාම සඳහා අතර නැව ලබන 13 වෙනිදා පැමිණීමට නියමිතයි මේ දක්වා තෙල් තොගයේ පිටවීමේ පරියන්තේ රඳවා තිබෙනවා මෙම ප්‍රශ්නගත තෙල් මැලේසියා වෙත ප්‍රති අපනයනය කිරීමටයි කටයුතු කරන්නේ රේගු නිලතරින්ගේ අධීක්ෂණ යටතේ පිටත්වීමේ පරියන්ත වෙත තෙල් තුක භාර්තීම සිදු කෙරුණා අපනයනයට අදාළ ලියකියවිලි සම්පූර්ණ කිරීමට සලස්වලා එම අපනයන කරුට ඒ ලියකියවිලි අද සැකසීම සම්පූර්ණ කිරීමෙන් පසු අද දින පිටත්වීමේ පර්යන්තයට බාර දීමට රැගෙන ආවා. මේ බහඬ මැලේසියාවට රැගෙන යන නැව පැමිණීමට ඇත්තේ 13 වෙනිදා මෙම පර්යන්තේ රඳවලා තිබිලා 13 වෙනිදාට එම නැවට පැටවීමට අපි බලාපොරොත්තු වෙනවා. අලි බ්‍රදර්ස් සහ එදිරි සිංහ තෙල් පිරිපහදු ගින්නෝ තෙල් තොග සම්බන්ධයෙන් රේකුවේ මිනුම්කරුවන් මගින් තවමත් මැනීම් සිදු කරමින් පවතින බවයි රේකු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජීවී රයිප්‍රේ මහතා සඳහන් කළේ. එබැවින් එම ආයතනවලට අයත් තෙල් තොග ප්‍රති අපනයනය කිරීමට සති දෙකක පමණ කාලයක් ගත වුණු ඇති බවයි රේකු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ. තෙල් තොග මුද්‍රා තිබීමෙන් පසු ගුදම්වලට යැවීමට රේගුව කටයුතු කර ඇත්තේ ප්‍රමිති සහතික ලබා ගැනීමෙන් පසු භාවිතයට ගැනීමට හැකිවන පරිදි. අදාළ සමාගම් තෙල් තොග භාවිතයට ගෙන ඇතැයි තමා විශ්වාස නොකරන බවද රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා. කෙසේ වෙතත් සියල්ල නිශ්චිත පරීක්ෂා කිරීමෙන් සහ මිනුම් කටයුතු කිරීමෙන් අනතුරුව පමණක් ප්‍රති අපනයනය කිරීමපා. මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පිළිකාකාරක නිෂ්පාදන සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයට අදාළ ආයතන හෙලිකරන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කෙරුණා. එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආශු මාරසිංහ සන්දිත් සමරසිංහ යන මහත්වරුන් මෙම ඉල්ලීම සිදු කළා. ප්‍රමිති ආයතනයේ ප්‍රධානීන් තෙරෙහිව එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාර සංගමයේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ ප්‍රකාශය නිසා වෙළඳ ප්‍රජාවට විශාල හානියක් සිදු වූ බවයි එම සංගමේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා පැවසුවේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ ප්‍රකාශයට එරෙහිව පැමිණිල්ලක් සිදු කිරීම සඳහා පූජ්‍ය මාකල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේද අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද පැමිණියා. මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පසුකීදා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙලි රමුක්කල මහතා සඳහන් කළා. තේ අනුමත කරන්නේ සම්බන්ධව ඉදිරියේදී ආයතනයේ එම නිලධාරීන් සමග සාකච්ඡා කරලා ඒ සම්බන්ධව සවිස්තරව කටයුතු කිරීමට තීන්දුව කරලා තියෙනවා. ප්‍රමිති ආයතනය සම්බන්ධව ඒ වෙනකොට යම් පරීක්ෂණයක් පැවතුමින් තියෙනවා. මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා සා මේ ප්‍රශ්නයට සම්බන්ධ වෙලා ඉන්නවන යම් රාජ්‍ය නිලධාරීන් හෝ පෞද්ගලයන්සේ එවැනිම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. වනාන්තර විනාශය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ගැන කරුණු විමසීමට නීතිපති දප්පුලද ලිවේරා මහතා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු නිලධාරීන් කැඳවා තිබුණා. වනාන්තර විනාශය සම්බන්ධයෙන් වෙන මාධ්‍ය වාර්තා සලකා බැලීම සහ උපදෙස් ලබා දීම සඳහායි නීතිපතිවරයා මෙම නිලධාරීන් කැඳවා තිබුණේ. පැය දෙකකට අධික කාලයක් මෙම සාකච්ඡාව පැවැත්ුණා. ස්ථාන කීපයක වන විනාශයක් සිදුවන බවට පසුගිය දිනවල මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණා.
දෙදහස් පහ අංක 38 දරන සංචාරක කටයුතු පනත අහෝසි කර නව සංචාරක කටයුතු පනතක් පැනවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එතුලින් ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය නමින් නව අධිකාරියක් ස්ථාපනය කරනවා කියලා අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය කියන ඒ අංශ තුන ඒක රාශි කරලා ඒ වෙනුවට නව ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය නමින් නව අධිකාරියක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අංශ ගණනාවකට මේවා බෙදුනහම ඒ තියෙන සම්බන්ධීකරණයට සම්බන්ධව ගැටලු මතුවලා තිබෙනවා. අපේ අධ්‍යක්ෂකම නෝ එක ක්‍රමවේදයක් යටට ගෙන ආපුවාම අපේ පරිපාලනයට බොහොම පහසු වෙනවා සහ කාර්යක්ෂම වෙනවා. 2010 නමේ වර්ෂයේ සමස්ත තේ නිෂ්පාදනයේ කිලෝග්‍රෑම් මිලියන 300ක් ඉන් කිලෝග්‍රෑම් මිලියන 225ක් කුඩා තේ වතු හිමියන් විසින් නිෂ්පාදනය කර තිබෙනවා. 2025 වසර වන විට තේ කිලෝග්‍රෑම් මිලියන 360ක් නිෂ්පාදනය කිරීම රජයේ ඉලක්කයයි. ඒ සඳහා තේ වගාකරුවන් උනන්දු කිරීම පිණිස දැනට ගෙවනු ලබන සහනාධාර මුදල් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. සිලොන් ටී කියවහම ලෝකෙම දන්න සන්නාමයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකට දෙන්න පුළුවන් උපරිම ශක්තිය ලැබලා දීලා ඒ ගොඩ ගැනීමට යම් කිසි සහනාධාරයක් ලබා දිය යුතුයි කියලා අපි විශ්වාස කරපු නිසා තේ නැවත වගා කරන සහනාධාර මුදල හෙක්ටාරයකට රුපියල් ලක්ෂ 4 සිට ලක්ෂ 5 දක්වා වැඩි කිරීමට ඒක ණයක්‍රමයේ දීමනාවක් හැටියට දෙන්න බලාපොරොත්තු වෙනවා. හිසතෙල් ගෑමේ රාජ්‍යෝත්සවය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් විහාරස්ථානයේදී මෙවර පැවැත්වීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. හිසතෙල් ගෑමේ රාජ්‍යෝත්සවය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවසට අවශ්‍ය ඖෂධ මංජුසාවක් හඳුන්වා දීමටද ආයුර්වේද සංස්ථාව කටයුතු කර තිබෙනවා. අප්‍රේල් මාස 17 දින උදේ 7:16ට පෑලියගොඩ විද්‍යාලංකාර මහපිරිවෙනේදී සුබනකැතින් තමයි හිසතෙල් ගෑමේ මහෝත්සවය පැවැත්වෙන්නේ. ඒ විශේෂයෙන්ම රාජ්‍ය නායකින්ගේ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අපේ සියලුම ආයතන මේ සඳහා සම්බන්ධ වෙනවා. ලෝකයේම රෝගී තත්ත්වයක පසින වෙලාවේ සියලු ලෝකවාසීන්ට නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් තමයි මේ ජාතික උත්සවය සිදුකරන කටයුතු යොදලා තියෙන්නේ. උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා ලබන නවවනදා සිට ක්‍රියාත්මක බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ලබන 16 වනදා දක්වා එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ. ලංකා ගමනාගමන මණ්ඩලයෙන් පමණක් අපි 9 වෙනි ඉඳලා 16 වෙනි සිකුරාදා දක්වා අමතර බස්තර 1192ක් අපි යොදවන්න තීන්දුව කළා තියෙනවා. සාමාන්‍ය දුම්රිය කාලසටහන අමතරව දුම්රිය 21ක් ධාවනය කරනවා. ගමන් වාර 53ක් අපි එක වැඩිපුර ධාවනය කරනවා. ලංකා ගමනාගමන සභාපතිතුමා සේවකින්ට සියල්ලට කියලා තියෙනවා නිවාඩු අවලංගු කරලා මේ කටයුත්තදී මැදිහත් වෙලා කටයුතු කරන්න කියලා. ඒකම අපේ NTC එක හයිවේ බස් රට ගමන් වාර 1800ක් වැඩපුර ධාවනය කරන්න සකස් කරලා තියෙනවා. ඒ ඔක්කොම කොළඹ නැත්නම් හෝමගම මුල් කරගෙන කාලසටහන් අත්තිටුවල අවශ්‍යතාවය මත බස් රථ ධාවනය කරන්නත් ගමනාගමන කොමිසම කටයුතු කරලා තියෙනවා. ඒ වෙලාව අනුව යම් තදබදයක් ඇති වුණොත් ඒ සඳහාත් අතිරේක බස් රථ යෙදවීමේ හැකියාව තියෙනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරතුමාත් සූදානමින් ඉන්නවා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා. තවම කොවිඩ් තත්ත්වය පහව ගිහිල්ලා නැහැ. එනිසා ආසන ගන්නට මගින් ප්‍රවාහනය කිරීම ගැන අවධානය යොමු කළ යුතුයි. නිසා ලාභ ඉපීමේ බලාපොරොත්තු වෙන අධික වේගයෙන් රියපැදවීම සහ නොසලකිලිමත්ව රියපැදවීමත් නොකළ යුතුයි. මගින් ප්‍රවාහනය කරන රථ යන විශේෂ අවධානයක් යොමු කරන්නයි කියලා දැනුම් දීමක් කරනවා. වැඩි ක්‍රියාමාර්ග ගන්න කියන කාරණේත් අපි පොලිස්පත්තුමාගෙන් ඉල්ලන්න අපි සූදානම් කරලා තියෙනවා කියන කාරණේ අපි මතක් කරන්න අවශ්‍යයි. උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමක් සිදු නොවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එහෙත් බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයන් සඳහා අහඹු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. බොහෝ දුරට සංචරණ සීමාවක් නම් පැනවීමට කිසිදු බලාපොරොත්තුවක් මේ වන විට නැහැ. නමුත් සමහර වෙලට ඇන්ටිජන් පරීක්ෂණ අහඹු ලෙස කිරීමට හැකියාවක් තිබෙනවා. ඒක මේ සඳහාම අලුත් දෙයක් නෙවෙයි. රටේ කොවිඩ් ආසාදිතයන් සිටිනවද නැද්ද කියන එක සොයා ගැනීම සඳහා අහඹු පරීක්ෂණ විටින් විට විවිධ ප්‍රදේශවල කරනවා. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම
කොළඹින් පිට පළාත් වලට යාමේදී යම් කිසි ආකාරයක අවදානමක් තිබ්බොත් කියලා අවශ්‍යතාවය කොවිඩ් පිට පළාත් වලට යෑමෙන් වළක්වා ගන්න ඉතින් ඒ සඳහා කළ යුතු සියලුම දේවල් කිරීමට බලාපොරොත්තු වෙනවා හිටපු අමාත්‍ය දිවංගත ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 13 වන ගුණසමරුව අද පැවැත්වුණා ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනයට ලක් වූ ස්ථානයේ ඉදිකර ඇති ස්මාරකය අභියසදී ගුණසමරුම සිදු කෙරුණේ ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ පිරිඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ පවුලේ ඥාති මිත්‍රාදීන් පින්ම දේශපාලන නියෝජිතින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා 2009 දෙදුම්වාදය හරහා ආපු ත්‍රස්තවාදය අවසන් වුණාට මේ රටේ ත්‍රස්තවාදය අවසන් වෙලා නැහැ නැවත ආගමික අන්තවාදයේ මෝහාවෙන් අද ත්‍රස්තවාදය මතුවේගෙන එනවා රටට ආදරය කරන ජනතාව හැමෝම එකතුල ත්‍රස්තවාදය මුලින් උපුටා දාන්න කටයුතු කරන්න ඕන නියපොත්තෙන් කඩන්න ඕන ප්‍රශ්නේ නියපොත්තෙන් කඩලා විසඳන්න ඕන මේ ඩෝසරෙන් කඩන තේ ඉන්න එපා කියන පණිවිඩය තමයි අපි දෙන්නේ අපිට වෙච්ච අවනීතිය අවනඩුව අපිට කියන්න කෙනෙක් නැහැ නඩුව විභාගය යනවා ඒ නඩුවේ මොනවා තීන්දුව දුන්නත් අපිට जयराज प्रणांदपुल्ले खटान आसने श्रीलंका निदास पक्ष संविधायक ಸಂಗೀತಾಯಕವರೆ ಆಲಿಸಪತ್ತಿರುನಾ. ವರಾಯ ಹಾಗುವನ್ ಸೇವಾ ಮಾರ್ಗ ಸಂವರ್ಧನೆತ್ತಲು ಪ್ರಮುಖ ಪೆಲೆ ಅಮತಾಂಶ ರಸಕ್ ಹೆಬಿವಿ ಬಿಟದ ಪ್ರಣಾಂದಪುಲ್ಲೆ ಮಹತಾಟೆ ಹೆಕಿವುನಾ ವೆಲಿವೇರಿಯ ಪ್ರದೇಶೇ ಸಿಂಗಲಹಾ ಹಿಂದೂ ಅಲುತ್ತೌರುದವಿನ್ ಸಂಗೀತಾನ ಕೃತಿವು ಮ್ಯಾರಥಾನ್ ತರಂಗೇಕ ಆರಂಭಕ ಅ
තවත් බොහෝ දිනකු තුවාල ලැබුවා. එදා ප්‍රහාරයෙන් ආබාධිත ලකු මැරතන් ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වූ ප්‍රවීණ ක්‍රීඩකයෙක් වන ප්‍රීමස් රුද්‍රිකෝ අදටත් ඒ දුක්බර අතීතය සිහිපත් කරමින් ජීවත් වෙනවා. महजन आरक्षाव पिलिबंद अमाते सरत वीरसेकर महताट पसुके दिन किहिपये चोदना किहिपयाक एल्ल वुना ए पोलिस निर्धारीन मारु किरीम मुहुलु आवरन हा मद्रसा पासाल तहनम पिलिबंद गैसट निवेदने निकुद नोवीम मेंम पास्कु प्रहारेट वगकिव युतुवायट नीतिय क्रियात्मक किरीम प्रमादवीम संबंधवाई एल्लवन चोदना पिलिबंद अमाते सरत वीरसेकर महतागेन रिजुव प्रश्न करन हरिद वेरदिद विशेषांगय दैन अद हरद वेरद विशेषांगिट अभी संबंध कर महजन आरक्षा पिलबंद अमाते आचार्य सरत् वीरशेखर वर्तमान पोलिस देशपालन बल पे पोलिस निर्धारित मारूकरण हरद मम्मा निर्धारित देशपालन बल पे मत मारुकलाकेट पत्रिका अनिवार्य मकला एक न्याय पत्र जनता අපේ පොලිසියට චෝදනා කළ වැඩක් නෑ මොකද පොලිසිය විසින් කරන්න තියෙන කටයුතු සියල්ලක්ම දැන් කරලා හමාරේ එහෙනම් කවුද ඒ නීති ක්‍රියාත්මක කිරීමේ වාක්‍ය පැහැර හරින්නේ ඒක කරන්න ඕන නීතිපතිතුමා හැබැයි නීතිපතිතුමා පැහැර හරිනවා කියලා කියන්නේ සැප්තැම්බර් 11 ත්‍රස්ස පහාරය ඒකේ ප්‍රධාන සැකකරු තමයි ෂේක් මොහමඩ් ඔහු ඉන්නවා ගෞතමානෝ කියන සිරකඳුරේ අවුරුදු 18ක් තාම චෝදනා ගොනු කරලා නෑ නමුත් අපේ මේ අවුරුදු දෙකක් යනකොට අපි පොලිසිය වශයෙන් ඒ සිද්ධීන් අට සම්බන්ධයෙන් උද්දෘත ගොනු 8ක්ම මේත මාස දෙකකට ඉස්සෙල්ලා නීතිපතිතුමාට දුන්නා නීතිපතිතුමා මෙතෙක් කල හිටියේ ජනාධිපති කොමිසම් වාර්තාව වෙනකන් දැන් ජනාධිපති කොමිසම් වාර්තාව වෙලා දැන් මාසයක් වෙනවා දැන් නීතිපතිතුමාතේ තමයි තියෙන්නේ චෝදනා ගොනු කරලා ඔවුන්ට ඒ නඩු පවරන්න එතුමා දැන්ටමත් නීතිඥවරු 12 දිනකින් යුත් කණ්ඩායමක් උදලා තියෙනවා මේ ත්‍රස්තවාදීන් වෙනින් පෙනී සිටින්නේ දක්ෂම මිල අධිකම නීතිඥවරු
ඔවුන් දන්නවා මේ නීතියේ හිඩස් වලින් රිංගල යන්න චෝදනා නඩු ගොනු කරනකොට එන්නේ ඒ හිඩස් වහන්න තමයි මෙච්චර කල් දැන් එක එක්කෙනාගේ උමනාවට ඉක්මනට කළොත් එහෙම නිදහස් වෙලා ගියොත් එමෙ ඒත් දෝෂාරෝපණය රජයට ඒක අගරද ගුරුතුමාණන් කියන්නේ 21 වෙනිදා වෙනකන් විතරයි මං ඉවසන්නේ එතනින් පස්සේ මං ගන්න තියෙන හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා කියලා මං හිතන්නේ නීතිපතිතුමා උන්වහන්සේ සමග කතා කරයි අපේල් 21ට ඉස්සෙල්ලා කරන්න පුළුවන් වේවි කියලා මම දන්නේ නැහැ නමුත් 21 වෙනිදා ඉස්සෙල්ලා මම බලනවා ජාතික ආරක්ෂාව වෙනුවෙන් මද්ර පාසල් තහනම් කිරීම මුහුණු ආවරණය තහනම් කිරීම වගේ මගේ පැත්තෙන් කරන්න දේවල් මම පුළුවන් තරම් ඉක්මනට කරගෙන යනවා සරත් විරසේකර මහත්තයා සමහර තැන් වලදී කියපු දේවල් ඇත්තරම යථාර්ථයක් වුණේ නැහැ පුස් වෙඩිල්ලක් කියලා ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කළේ දැන් බුල්කවසානිකා බේ කියන එක ඒකත් මම කරනවා මද්දසා පාසල් එක මම කරනවා සහරන් මේ පාස්කු පහරේ කරන්න ඉස්සෙල්ලා ත්‍රස්ත පහර 10ක් කළා එතකොට මේ JVP නායකයා කොහෙද හිටියේ ඔහුගේ ජාතික ලයිස්තුවේ තමයි ඉබ්‍රාහිම් හිටියේ ඉබ්‍රාහිම් පුත්‍ර දෙන්න තමයි මරාගෙන මැරුණේ ඉබ්‍රාහිම් තමයි ලක්ෂ 500ක් සහරන්ට දුන්නේ අපි ඒක ලක්ෂ 300ක් හොයාගත්තා සහරන් එකෙන් තමයි පාස්කු පහරේ එල්ල කළේ අන්තිමට ජමාතේ ඉස්ලාම් වලින් ඉන්න හජ්ජු රග්බා එක තමයි සන්දානගත වුණේ එයා තමයි අනිත් මහමලකාරයා නෞෆර් මල්වියට අමතරව ඒතර ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැද්ද ඒක කරන්න හදනකොට අනුරු කුමාර් දිසානාගට ඒ මෙච්චර ත්‍රිගස් වෙන්නේ මෙච්චර මට අපහාස කරන්නේ ඇයි පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ගැන සරත් වීරසේකර ඇමතිවරයා ඒ විදිහට අද හෙළිදරව් කරද්දී පාස්කු වාර්තාව ගැන විමර්ශනයට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බහර දීලා තියෙනවා ඒ වාර්තාව තවදුරටත් විමර්ශනයට ලක් කරලා ඉදිරි නීතිමය කටයුතු කඩිනමින් සිද්ධ කරනවා කියලා ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා මහතා පවසනවා කොමිසම විසින් සකස් කරන ලද වාර්තාව ජනාධිපතිතුමාට බාර දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් පියවර දෙකක් අනුගමනය කරනු ලැබුවා පළවෙනි කොටස පරිපාලනමය වශයෙන් කටයුතු කරන ආකාරය දෙවෙනි කොටස නීතිමය වශයෙන් කටයුතු කරන ආකාරය නීතිමය වශයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව තමන්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක හරහා නීතිපතිතුමාට ඒ සියලුම ලේඛන බාර දෙනු ලැබුවා එතුමා විසින් පියවර විටත් වැරදි මත ප්‍රකාශ වුණාට හෙට අනිද්දාට අංශෝදනා ඉදිරිපත් කරනවා කියලා මේ පිටිබන්ධව සියුම් ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තමයි නීතිපති දෙපාර්තමේන්තුව සිදුවන්නේ ඒ අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම සඳහා ඒ නඩු පැවරීම කටයුතු කිරීමට විශේෂ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් කිහිපයක් මේ පිටිබන්ධව පත් කළ තියෙන බව එතුමා විසින් ප්‍රකාශ කළා තියෙනවා ඒ අනුව අපට විශ්වාසයක් තියෙනවා මේට වග කිව යුතු පුද්ගලයන් විශේෂිතවම නම් කරලා චෝදනා පත්‍ර ඉදිරිපත් කරાવી ඊට අමතරව ආධාර සහ අනුබල දුන්නු අය සම්බන්ධයෙන් උත් වගකීමෙන් යුතුව නඩු පවරાવી කියලා අපේ විශ්වාසයක් තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා ඇස්ට්‍රාසෙනිකා හා සයිනෝෆාම් එන්නත් රට පුරා සාර්ථකව ලබා දෙද්දී ලෝකයේ නිෂ්පාදිත සෙසු එන්නත් මෙරටට රැගෙන ඒමටත් කටයුතු කෙරුණා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 6ක් ගේන්නත් කැබිනට් අනුමැතිය හිමි වෙලා තියෙනවා. ස්පුට්නික් වී එන්නත් මිලියන 7ක් මිලදී ගැනීමට පසුගිය මාර්තු 23 වෙනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණු අතර එමෙ එන්නත් ඉදිරියේදී මෙරටට රැගෙන ඒමට නිමිතයි. කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවත් ස්පුට්නික් වී එන්නත් මාත්‍රා මිලියන 6ක් මිලදී ගැනීමට තීන්දුව කරලා තියෙනවා. ඒ වෙනුවෙන් රජය මේ වෙනකොට වෙන් කරලා තියෙනවා ඩොලර් මිලියන 69.65ක මුදලක් ලබා දීලා තිබෙනවා. 21 මාර්තු මාස 30 දින පැවති අමාත්‍ය මණ්ඩලයේදී මේ අනුමැතිය ලැබලා දීලා තියෙනවා. ඒ නිසා මිලියන 6ම ආරකට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත ලබා දීම කොළඹ වරාය නගරයේදී දෙවන දිනටත් අද සිදු කෙරුණා. මෙහිදී අපි චීන ජාතිකයන් දහසකට එන්නත් කිරීම සිදු කරන ලබනවා. ඊයේ දිනේදී එන්නත් 1083ක් ලබා දුන්නා. මේ විදිහටම සයිනෝෆාම් එන්නත චීන ජාතිකින්ට අද දිනෙන් පසු කොළඹ නගරයේ ආවට සිටින චීන ජාතිකයන් සියලුම දෙනාම සයිනෝෆාම් එන්නත් කරන්නේ ලක් වෙලා තමයි තියෙන්නේ. බස්නාහිර පළාත තුල උපකාරක පන්ති අප්‍රේල් 12 වෙනිදා සිට ආරම්භ කළ හැකි බව අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය පවසනවා. පන්තියක සිසුන් සංඛ්‍යාව වරකට උපරිම 100කට සීමා කළ යුතුය. මේ මහා පරිමාණයේ පන්ති සඳහාද අදාළ වන අතර සෑම විටම ආසන අතර මීටරයක දුර පවත්වා ගත යුතුය. ආසන පහසුකම් 100ට වඩා අඩුවන අවස්ථාවකදී සිසුන් සංඛ්‍යාව මුළු ආසන ධාරිතාවෙන් 150ට වඩා නොඉක්ම විය යුතුය. උපකාරික පන්තියක් සඳහා වන 100ක උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව වෙනස් කළ හැක්කේ සෞඛ්‍ය අමාත්‍යාංශය මූලික කරගත් විද්වත් කමිටු මගින් සමාලෝචනය කිරීමෙන් අනතුරුව පමණක් බව අවධාරණය කරමි.
දකුණු ආසියාවේ ක්‍රියාශීලීම රටබවට අපේ රට පත්කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. එහි එක් අදියරක් ලෙස ෆැමිලි රන් සැටඩේ ලබන 10 වනදා සිට ආරම්භන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. නිරෝගී පරපුරක් බිහි කිරීමේ අරමුණෙන් පවුලේ සියලු සමාජිකයන් ව්‍යායාමයන්ට යොමු කිරීම මෙහි අරමුණයි. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලිසිය හා ලංකා ස්පෝර්ට් රයිසන් එක්වයි මේ සම්මදාන කරන්නේ. ෆැමිලි රන් සැටඩේ සමාරම්භක වැඩසටහන ලබන 10 වනදා තුරංගතරංග පිටියේ අසලින් උදෑසන 6ට ආරම්භ වීමට නියමිතයි. කිලෝමීටර 5ක දුර ප්‍රමාණයක් සහිත මාර්ගයක 10 වන සිදු කෙරෙන අතර මාර්ගය තුල වෛද්‍ය හා පෝෂණ ස්ථාන කීපයක්ද ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන ලංකාවේ අනුකූල ප්‍රදේශවලත් දෙමව්පියන්ට දරුවන්ට මේ සඳහා සම්බන්ධ වෙන්න. මොකද අපි ඉලක්කය තමයි දකුණු ආසියාවේ ක්‍රියාශීලීම රටබවට අපේ රට පත් කරන්න. ඒ ක්‍රියාශීලී රටබවට අපි පත් වෙනකොට අපට හැකියාව ලැබෙයි රෝහල් වලට වේදන් කරන මුදල් වලින් විශාල ප්‍රමාණයක් අවම කරගන්න. ඒ නිසා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා සියලු දෙනාටම අප්‍රේල් මාසේ 10 වෙනි සෙනසුරාදා උදේ 6 වෙනකොට රේස් කෝස් එකට එන්න. ඒ තුල අපට හැකියාව ලැබෙයි මේ සාර්ථකව පළවෙනි දිනය සංවිධානය කරන්නත්. ඉන්පසුව හැම සෙන්සුරාදා දිනකදීම උදෑසන රේස් කෝස් එකේ මේ වැඩසටහන පැවැත්වෙනවා. ඒ වගේම අනිකුත් ප්‍රදේශවලත් මේ වැඩසටහන ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දබුල්ල ගල්කිරියාගම මාර්ගයේ තෙලදින්න වැව ප්‍රදේශයේදී බස් රථයක් ඇලකට පෙරලීමෙන් 18 දිනක තුවාල ලැබුවා. ඒ වගේම වාර විභාගයකට පෙනී සිටි සිසුවියක හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගිය පුවතුකුත් පුත්තලමෙන් වාර්තා වුණා. ගල්කිරියාගම සිට දඹුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් කාර්මික දෝෂයකට ලක්වීමෙනුයි ඇලට පෙරලී තිබෙන්නේ. ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව බස් රථයේ සිටි මගින් දඹුල්ල රෝහලට ඇතුළත් කෙරුණා. තුවාල ලැබුවන් අතර කාන්තාවන් 13 දෙනෙකු වෙනවා. වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර මහාවිද්‍යාලයේ ඉගෙනුම ලැබමින් සිටි රවිෂා දනංජනී වාර විභාගයේට අද උදෑසන පෙනී සිටියේදී ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා. ඇය වනාතවිල්ලුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පුත්තලම මූලික රෝහලට මාරු කර තිබෙනවා. ඇයගේ PCR පරීක්ෂණද සිදු කිරීමට නියමිතයි. ගුරුහා විදුහල්පති සංගම් දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන උද්ඝෝෂණ මාලාවේ බුල්ල දිස්ත්‍රික් උද්ඝෝෂණයේ අද පැවැතුණා. ඒ ගුරු විදුහල්පති වැටුපරකලයේ ජයග්‍රහණයේ තෙක් පෙරට ගෙන යමු තේමාවෙන් අනුරාධපුර මෝටරත ප්‍රමාණ දෙපාර්තමේන්තුවේ රේදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති බවට ජනතාව චෝදනා කරනවා. අනුරාධපුර ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් දිනකට පුද්ගලයන් 250කගේ වෛද්‍ය වාර්තා ලබා තුනද රේදුරු බලපත්‍ර නිකුත් කිරීම සියදෙනෙකුට පමණක් සීමා කර ඇති බවයි ඔවුන් පවසන්නේ. සමාජ මාධ්‍ය ජාලාවල ඇති අසත්‍ය තොරතුරු පදනම් කර ගනිමින් දේශීය ආර්ථිකය බෙදදැමීමට උත්සාහ නොකරන ලෙස රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා. විෂ සහිත පොහොර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. නම කාගෙද කියලා දන්නේ නැහැ. නමුත් ලිපි වාගයක් සමාජ මාධ්‍යයට ඇතුල් කරලා තියෙනවා. ඒක කියනවා 2020 ඔක්තෝබර් මාසයේ මෙට්‍රික් ටොන් 18000ක් ගෙනලා තියෙනවා කියලා මේ TSP ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් කියන පොහොර. මේවා අපි කවුරුත් දන්නවා වස තියෙනවා කියලා. මේකේ තියෙනවා ජනාධිපති ලේකම් ජයසුන්දර මහත්තයාගේ නිර්දේශය මත මේ සිද්ධිකා සේනාරත්න කියන ඩිරෙක්ටර් ජෙනරල් මැතිනිය මේ විෂ සහිත පොහොර මුදාහැරිය කියලා වෙළඳපොළට දැන් මේ විදිහට ඇවිල්ලා සමාජ මාධ්‍ය තුල හැසිරෙන දේවල් ඇවිල්ලා කියනවා මේ ට්විටර් වල තියෙනවා මම දන්නේ නැහැ මේ කාගෙද කියලා. මම හිතන්නේ ඒක සාධාරණ නෑ. ඒ කියන්නේ ඒක කොච්චර දුරට පිළිගන්න පුළුවන්ද බැරිද කියන කාරණාව එතුමාම ප්‍රකාශ කරනවා කාගෙද කියලා එතුමාට ට්විටර් account එක කියන්න. මේ වර්ෂය මේ රටේ ගොවි ජනතාවට හොඳ ආදායමක් ලැබෙන වර්ෂයක්. මේ කෘෂිකර්මාන්තයට තමුන්නාන්සේලා බරපතල ප්‍රහාරයක් වෙල්ල කරන්නේ. හිටපු හැමතුමනේ අපේ ගොවි ජනතාවට මේ පහර ගහන්න එපා. ගොඩ නැගෙන දේශීය ආර්ථිකය කඩා ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුදායි රාත්‍රියක්. ආයුබෝවන්.